පොලිස් සදිසිය එමුතුම්මන් කියවන 119 ට කතා කරලා නැන්දම්බව නිවසින් එලවාගත්තු අපූරු බෑන කෙනෙක් පිළිබඳ අපූරු කතාවක් අපිට දැනගන්න ලැබුණා. එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා විවාහ දෙකක් කරගත් අයෙක් වන අතර මොහුගේ දෙවැනි විවාහය කරගෙන තිබෙන්නේ දකුණු පළාතින් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. දෙවැනි විවාහේ කාන්තාවද කලින් විවාහුණු කාන්තාවක්. මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා නැන්දම්මා ඇතුළු ඇගේ පවුලේ අය සමග එතරම් ඇඟැලුම්කම් නොදැක් වූ පුද්ගලයෙක් බවයි දැනගන්න ලැබුණේ. කොටින්ම ඔවුන් තම නිවසට එනවට ඔහු කැමැත්තක් දක්වලා නැහැ. දිනක් නැන්දම්මට තම දියණිය බැලීමට දැඩි ආශාවක් ඇති වුණා. මේ බව තමන්ගේ පුතාට ඇය විසින් කියලා තියෙනවා. මවගේ ඉල්ලීම ඉවත දාන්න බැරි හින්දා බිරියට කතා කරලා ඇයත් ගැටුව මව ත්‍රිරෝදරතේක නංවාගෙන සහෝදරියගේ නිවසට ගොස් ඇයව තම සහෝදරියගේ නිවසට ඇරලවා එදිනම රාත්‍රියේ ඔවුන් දෙදෙනා ආපසු ගියා. මව කැඳවාගෙන යාමට සති දෙකකින් පමණ නැවත එන බව ඔවුන් පවසා තිබුණා. නැන්දම්ම තම නිවසට පැමිණි මොහොතේ සිට බෑන පසුුණේ කේන්තියෙන් පුපුරමින්. ඔහු නැන්දම්ම නිවසින් පන්නා දැමීමට නොයෙක් ක්‍රම කල්පනා කරමින් සිටින අතරේ ඔහුට අපූරු අදහසක් පහළ වුණා. වහම ක්‍රියාත්මක වූ බෑනා 119 පොලිස් දුරකථන අංකය අමතා නාදුනන වයස්ගත කාන්තාවක් තම නිවස අසලේ පාරේ දමා ගොස් ඇති බව දැනුම් දුන්නා. පොලිසිය එම මොහොතේම අදාළ ස්ථානයට පැමිණ තොරතුරු විමසා මෙම වයස්ගත කාන්තාව රෝහලට ඇතුළත් කළේ ඇය රෝගී තත්ත්වයෙන් පසු වූ නිසා. බෑනට තිබෙන බිය නිසා මෙම මහලු කාන්තාවත් ඇගේ දියණියත් පොලිසියට සත්‍ය තොරතුරු වසන් කළා. දින දෙකක් ගත වුණා. මෙම සිද්ධිය මාධ්‍යින් දුටු මෙම කාන්තාවගේ පුතා ඡායාරූපයේ සිටින්නේ තම මව බව හඳුනාගෙන රෝහලට පැමිණ ටිකට් කපාගෙන මව නිවසට කැඳවාගෙන ගියේ මස්සිනාටත් සිය සහෝදරියටත් දෙස් දෙවොල් තබමින්.